ඔව් කළු කුමාර දෝෂේ ගත්තාම අදටත් මේ කාලීනව අදට ගැළපෙන මාතෘකාවක්. මොකද අපි මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ හින්දා කළුකාගේ දෝෂ කළු කුමාර දෝෂ වැළඳුණු කාන්තාව බොහෝ දෙනෙක් අදටත් අපි ළඟට එනවා. මොකද අපට කළුකාගේ දෝෂේ කළු කුමාර දෝෂේ කියලා අපිට ඉස්පිරිතාලෙන් කියලා බේත් ටිකක් ගන්න පුළුවන් රෝගයක් නෙමෙයි. එතකොට මේක කට්ටණි මහත්තයෙක් අපි වගේ කෙනෙක් ළඟට එන්නම ඕනේ මේක නිරාකරණය කරගන්න. එතකොට මම මට හොඳ කවියක් මතක් වෙනවා. මම කවියකින් මේක පටන් ගන්නම්. බඹසත් තුන් නැත ගනිඳු තුමාගේ වරමුත් ලැබ පවසන කවිරාගේ වරදක් ඇත්නම් හරිනු මෙමාගේ උපතක් දක්වමි මේ කළු යකාගේ. කළු යකාගේ උප්පැත්තිය දක්වන කවිපන්ති මූලාරම්භ කවියක්. කළු කුමාරිය ගත්තාම අපි මුලින්ම කියන්න ඕනේ මේ කළු කුමාර කුමාරයා මේ වැහෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔව් කළු කුමාරයා වැහෙන කතාව අපි ගත්තාම කළු කුමාර දෝෂයේ ඇති වෙන්නේ මේ කාන්තාව මේ අපි පොඩි ළමයි අපි මල්වරවියටපත් වෙනවා. මේ මල්වරවියටපත් වුණාම තමයි මේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ. ඔසප් චක්‍රය ආරම්භ වීමේ සිට ඔසප් චක්‍රයේ අවසානයේ දක්වා අපි හිතමු කියන දල වශයෙන් කාන්තාවක් අවුරුදු 45 50 විතර යනකොට ඔසප් වීම නවතිනවා. එතකොට පටන් ගත්තොත් අපි හිතමු සාමාන්‍යයෙන් අවුරුදු 12 13 පටන් අරගෙන අවුරුදු 45 50 දක්වා ඔය කාල සීමාව තුළ ආරම්භ වීමේ පටන් අවසානයේ දක්වා පමණයි මේ කළු කුමාර දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තිබ්බත් අර වයසේදී හොඳ වෙන්නත් පුළුවන්. ඔව් මෙහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම හිතන්න සුපුන් මට දැන් හැදෙනවා දියවැඩියාව. මට දැන් දියවැඩියාව හැදිලා මොකක් හරි තුවාලයක් ඇති වෙලා දොස්තරලා කියනවා ඔයාගේ ඇඟිල්ලක් කපන්න ඕනේ කියලා. එතකොට ඕන් දැන් මට කළු කුමාර දෝෂේ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට කළු කුමාර දෝෂේ හේතු කොටගෙන මගේ ඇඟිල්ලක් කපනවා. එතකොට ඔසප් වීම නැවතුණාම කළු කුමාර දෝෂේ හොඳ වෙනවා. එතකොට ඇඟිල්ල අපහු වෙනවද? ඒක නැහැ. එන්නේ නැහැ. මොකද ඒ නිසා හටගත්තු රෝග ඒවට වෙච්ච දේවල් ඒවා තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ කළු කුමාර දෝෂේ වෙලාවේ අපි ඇහැකට මොකක් හරි වෙලා ඇහැපෙන්නේ නැතුව ගියා නම් කළු කුමාර දෝෂේ හොඳ වුණා කියලා හැපෙනීම ඇති වෙන්නේ නැහැ. ශරීරයේ කොටසක් කපලා ඉවත් කරොත් එහෙම ඒක එන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර කළු කුමාර දෝෂේ කියන එක ඇති වෙන්නේ නැහැ. ඒකෙන් බාහිර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මොකද දැන් මේ කළු කුමාර දෝෂේ ගත්තාම මේක ප්‍රධාන වශයෙන් ස්ත්‍රීන්ට බලපවපුවාම දරුපල අහිමි වෙනවා. ගර්භාෂයේ උෂ්ණ ගතියක් ඇති වෙනවා. ඩිම්බ නොමේරීම ඇති වෙනවා. ඒවා හේතු කොටගෙන තමයි මේ පෙන්නන්නත් බෑ කියනවා. ඔව් ඒවා හේතු කොටගෙන තමයි දරුපල නැති වෙන්නේ. පිරිමි පෙන්නන්න බෑ කියන එක සුපුන් හැම කෙනාටම ඇති වෙන්නේ නැහැ. කළු කුමාර දෝෂේ එක එක පැතිකඩවල තියෙනවා. මම මුලින්ම කියන්නේ මේ කළු කුමාර දෝෂේ ඇති වෙනකොට මේ කාන්ත මේ පොඩි ළමයි වැඩි වියටපත් වෙනකොට ඒ හිටපු තැන මල්වර වෙනකොට තනි වෙලාද හිටියේ කොතනද හිටියේ මල්වර වෙනකොට අපි වෙනම නැකත් බල මල්වර පලාපල කියනවා. එතකොට තනි වෙලා නම් අපි හිතමුකෝ පාර තුම්මන් හන්දියක් ළඟදි වෙලාද පාළු වෙල්ලලීකදි වෙලාද එතකොට නාන තොටුපොලකදි වෙලාද ඒ වගේ තැන්වලදී මේක අන්න ඒක උදව්වක් වෙනවා පසු කාලීනව කළු කුමාර දෝෂ ඇතිවීමට. එතකොට දැන් ඔබ හොඳ ප්‍රශ්නයක් කිව්ව පිරිමි එපා වෙනවා කියලා. එතකොට මම උදාහරණයක් කියන්නම්. මේ මට ආපු කෙනෙක් මට ආපු ලෙඩෙක්ගෙන් මම උදාහරණයක් කියන්නම්. අපි කියන්නේ එයා ෆෝස් එක මේ ගුවන් හමුදාවේ වැඩ කරන මේ පිරිමි ළමෙක් ආව මල් ළඟට. මේ කාන්තාවට මෙහෙම දෝෂයක් තියෙනවා කියලා ඒ කළු කුමාර දෝෂේ මම ඒක කතා කරලා බලලා ලෙඩා එක්ක කතා කරලා පිරිමියක්වත් කතා කරලා බලුවා. මේ කළු කුමාර දෝෂේ උග්‍ර ලෙස උඩු දුවලා ඉවරයි. ඒ උඩු දුවපුවාම ඒක වෙන දේ තමයි කාන්තාව නිදිහානේ ඉන්නකොට පිරිමි කෙනා ගෙදර නැත්තම් පිරිමි කෙනා ගෙදර නැහැ. ඉතින් දිගටම නැහැරයට. එතකොට අපි කියමුකෝ හමුදාවේ කියලා මෙයා ඉන්නේ ගුවන් හමුදාවේ. එතකොට නැති වුණාම කළු කුමාර දෝෂේ ඇති වුණාම එයා මානසිකව බලන් ඉන්නවා පිරිමියා එයි. පිරිමියා එන්නේ නැහැ. එතකොට ආන් එයාට නැහැ තනිකමක් දැනෙනවා. අරයට තිබ්බ තනිකම් දෝෂේ හින්දා කළු කුමාර දෝෂේ හැදුනා. ඊට පස්සේ ඕන් කළු කුමාරයා අපි හීනෙන් දකින්න පුළුවන් කළු බල්ලෝ කළු මිනිස්සු කළු බලල්ලු වගේ අපේ ඇඟට නගිනවා. බලල්ලු ඇඟ පහරවනවා. දැන් සාමාන්‍ය කළු කුමාර දෝෂේ නිසා බලලෙක් ඇඟ පහරවපුවාම උදේ බලපුවාම මේ හීරින් පාරවල් තියෙනවා. කළු යකා මිනිහ සමහර මේ කාන්තාව කියනවා මේ එයාට තේරෙනවා මේ ලිංගික හැසිරෙනවා කියලා. ඔව් ඔව් මම අර කතාව කියන්නම්. එතකොට දැන් මෙයා කළු යකා මිනිස් වේසෙන් කාමරයට එනවා.
කාමරයට ආපුවාම දකින්නේ මේ තමන්ගේ ස්වාමි පුරුෂයා වගේ මුල්වදීදී එක එක්කිනට ඔක පොඩ්ඩක් වෙනස් වෙනවා ආපුවාම එතකොට මේ ඇඳට එනවා ඇඳට ආපුවාම ඉතින් ඈ තනිකමින් කවුරුත් නැතුව ඉන්නේ ඊට පස්සේ තමන්ගේ ස්වාමියා වෙලා ලිංගිකව හැසිරෙනවා ලිංගිකව හැසිරපහම මේ ලිංගික උත්තේජනය සියල්ලම සිදු වෙනවා සියල්ලම අර සාමාන්‍ය ශරීරයක් තියෙන මිනිසෙක් පුරුෂයෙක් එක්ක හිටපු විදිහටම සියලු දේම සිදු වෙනවා කාලානුරූපව ඒ ගෑනු කෙනා ඒ පහසට ඒ රති සැපට කැමති වෙනවා එතකොට පිරිමි කෙනා ආපුහාම ඒ දේ නෙමෙයි සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ අරක සිද්ධ වෙලා අරක වෙනස් වුනහම අරකට වැඩිය මේක රහයි කියලා හිතනවා අරකට වැඩිය මේක රහයි කියලා හිතුනහම අරය විපා වෙනවා එදෝක සාමාන්‍යයෙන් පෞල් කැඩෙන්නත් හොඳ ඉඩ තියෙන දෙයක් නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර මිනිස්සයෙක් එක්ක ඉඳලා යාගේ මොකක් හරි දැන් සාමාන්‍යයෙන් ඔය පෞල් ජීවිතයේ ගොඩ දෙනෙක් මොකද්ද මේ ආදරය කියන්නේ මොකද්ද මේ පෞල් ජීවිතය කියලා හරියාකාරව ධර්මානුකූලව නදකපු කෙනෙක් හිතන්නෙම දෙන්නෙක් විවාහ වෙනවා කියන්නේ මේ ලිංගික එකතු වීම කියලා. එතකොට ලිංගික එකතු වීම ඕනෙ හින්දාම විවාහ වෙච්ච කට්ටියට ගෙදර පිරිමියාගෙන් මොකක් හරි දෙයක් අඩුවෙන් ලැබෙනවා නම් වෙන කෙනෙක්ගේ ඊට වැඩිය ලැබෙනවා නම් ඒ පවුල කැඩිලා ඒ අර්ථනට යනවා. පිරිමියාටත් එහෙමයි කාන්තාවගෙන් Tamanට උමනාලා වෙන්නේ නැත්නම් පවුල කැඩෙනවා. එතකොට මේ කල්වියකාගේ දෝෂ තියෙන ගොඩක් පවුල් කැඩිලා තියෙනවා. එතකොට දැන් අර පිරිමි කෙනා මට කියනවා අර පිරිමි ළමයා මට කියනවා මාව ඒ කියන්නේ ඇඳට ගියාම විතරක් නෙමේ ගෙදරදී නිකන් දැක්කත් මාව පෙන්වන්න බෑලු. ඒ කියන්නේ ඒ තරමටම එපා වෙලා. මේ පවුල කැඩෙන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අරය හැමදේම නාලා කරලා නින්දට ඇඳට යනවා. මොකද අරය එන හින්දා. එයාට මෙයාගෙන් ඒ දේ ඕනෙම නැහැ. මෙයා දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයා දැන් ගෑනු කෙනා ඇටකෝට්ටක් බවට පත් වෙලා තින් අරය එක්ක ලිංගික සංසර්ගයේ යෙදිලා. ඒ තරම් භයානක තත්ත්වයට මේක යනවා. එතකොට දැන් පෙලක් කළු කුමාර දෝෂ තියෙනවා පෙලක් අයට විවාහ ප්‍රමාද කරනවා විවාහ වෙන්න දෙන්නේ නැහැ ඒකත් කළු කුමාර දෝෂයක් විවාහ වෙන්න දෙන්නේ නැහැ දැන් ඔය අපි දැන් ප්‍රශ්න කතා කරේ විවාහ වුණාට පස්සේ විවාහ වෙන්න කලින් කළු කුමාර දෝෂයේ කලුවකාගේ ප්‍රශ්න හේතු කොටගෙන විවාහය ප්‍රමාද කරනවා දැන් විවාහය ප්‍රමාද කරපු කාල සීමාව තුළට කලුවකාගේ දෝෂ තිබ්බහම ගර්භාෂයේ උෂ්ණ ගතියක් දීර්ඝ කාලීනව තිබුණාම ගර්භාෂයේ හැකිලිම දීර්ඝ කාලීනව තිබුණාම මාස සුද්ධි අක්‍රමවත් වුණාම දරුකාල ඉදිරියේදී නැතු වෙනවා එතකොට අනික තමයි ප්‍රධාන කතාවක් තියෙන උතන මේ විවාහක ස්ත්‍රීන්ට කළු කුමාර දෝෂ හේතු කොටගෙන يعني දරුපල පිළිසිඳීමක් ඇති වුණත් ඕක ගප්සා වෙනවා. අපි එතන කවියෙන් කියනවා සත්ත්ක ලෙස පස් මාසෙන් ගප්සා වෙන්නේ. ඒ කියන්නේ කළු කුමාර දෝෂේ හරියට හිටියොත් එහෙම ඒ තමන්ගේ බඩට මාස 5ට කලින් ගප්සා වෙනවා. 5ට එහා යන්නේ නැහැ 5ට මෙහායි ගප්සා වෙන. එතකොට දෝෂ ගණනාවක් තියෙනවා කළු කුමාර දෝෂේ හේතු කොටගෙන. එතකොට කළු කුමාර දෝෂේ ඇති වුණු කාන්තාවන්ට අපි දැන් මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට ගත්තාම ඔවුන්ගේ මේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. කළු කුමාර දෝෂේ හැදිච්ච කීප දෙනෙක් මම මේ මට උමනාකම හින්දා මම දොස්තර ළඟට ගිහිල්ලා මේ චෙක් කරලා බලපුවාම රුධිර පීඩනය මේ අයගේ වැඩි. එතකොට අනික තමයි මේගොල්ලන්ගේ මානසික ආතතිය. එතකොට ඒකට ව්‍යාධිය කියලා නේ කියන්නේ අපි ඒක මානසික ආතතිය මේ වැඩි වෙනවා. එතකොට තමන්ගේ තව ළමයි ඉන්නවනම් ළමයිව පෙන්වන්න බෑ, ගෙදර කාවත් පෙන්වන්න බෑ, කවුරුත් කියන දේක් අහන්නේ නෑ. මානසික රෝගියෙක් විදිහට හැසිරෙන අවස්ථා තියෙනවා මේ කළු කුමාර දෝෂේ උච්ච වුණාම. මේ කළු කුමාර දෝෂේ කියන්නේ හරියට මොකද්ද කියලා දැනගෙන මේක ප්‍රතිකර්ම කරන්න පුළුවන් එකක්. ගෙදර කලියකාට හරියට දොළබිලි දීලා මේක මේ අයින් කරන්න පුළුවන් උච්ච අවස්ථාවලදී. සාමාන්‍ය අපිට මුල් කාලේදී නම් කළු කුමාර දෝෂෙට යන්ත්‍රයක් දාලා දෙහි ටිකක් කපලා මේක අයින් කරන්නත් පුළුවන්. එතකොට කළු කුමාර දෝෂේ කියන්නේ මේක තැවි තැවි ඉන්න දෙයක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම ඉවත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි පෙලක් තැන්වලදී මට ගොඩක් හම්බෙලා තියෙනවා කළු කුමාර දෝෂේ අවුරුදු ගණනාවක් තිබිලා විවාහ වෙලා ළමයි නැති ප්‍රශ්න. මොකද ඇත්තටම ඒ ගර්භාෂයේ උෂ්ණ ගතියේ රෝග ටික සෑහෙන කාලයක් තිබ්බහම ඒක ලෙඩකටපත් වෙනවා. එතකොට අපි කළු කුමාර දෝෂේ අයින් කරා කියලා බහුවදාට මේ දරු මේක හිටින්න බෑ. මොකද අර රෝගේ තියෙන හින්දා ඇත්තටම ඒකට සිංහල වෙදකමට යන්න ඕනේ ළමෙක් බලාපොරොත්තු වෙනවා නම්. මොකද කළු කුමාර දෝෂේ පූජාව ඉවර කරපුවම අපි කියන්නේ ඔබට දරුවෝ නැත්තම් දොස්තරගෙන් ළඟට ගිහලා සිංහල වෛද්‍යවරයෙක් ළඟට ගිහලා අවශ්‍ය ප්‍රතිකාර කරන්න. ගොඩක් අයට තියෙනවා ළමයි හම්බෙනවා ගප්සා වෙනවා. අපි ඒකටත් කියන්නේ කළු කුමාර දෝෂේ කරලා මේ දෝෂයට පිළියම් කරලා වෛද්‍යවරයෙක් හම්බෙන්න. දැන්
අපි හිතමුකෝ දැන් කළු කුමාර දෝසෙට අපි පූජාව දීලා දෙහි කපලයි අන්තර දැම්මට පස්සේ දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා මවකට පිළිසිඳ ගත්තාම අපි ඒකට කියනවා කලස් වෛද්‍ය කියලා කලහක් තියෙනවා කියලා. ඒ කියන්නේ ළමයි ගප්සා වෙන්න 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 ඔක හරියන්නේ නැත්නම් අපි කලහක් තියෙනවා. මොකද දරුවෙක් ලබන්න ඉන්න ස්ත්‍රියකට අපි දෙහි කපන්නේ නැහැ. අපි නූල් බඳින්නේ නැහැ. අඩුම ගානේ පිරිත් නූලක්වත් බඳින එක හොඳ නැහැ. දරුපල ලැබෙන්න ඉන්න ඕනේ. ඒක හිර කරනවා. දැන් ඔබ දන්නවා අපි ගෙදරක අත්විවාරමක් කපන්නේ නැහැ, ලිඳක් කපන්නේ නැහැ, වැසිකිලි වලක් කපන්නේ නැහැ, ගෙවල් කඩන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මුතුන් මිත්තෝ වත් එක ගහක් කපන්නෙත් නැහැ. ළමෙක් ඉපදින්න ඉන්නවනම්. එතකොට අපි නූල් බඳින ඒවා කරන්නේ නැහැ. එතකොට අපි දන්නවා දැන් මේ කාන්තාවට කලනුත් ළමෙක් හම්බින්නේ නැති වුණා, දෙක තුනක් නැති වුණා, ගොඩක් ප්‍රශ්න තිබ්බා. අපි යාන් බඩට දරුවා ආපු ගමන් අපි යම්කිසි බාරයක් අපි ඒකට කියනවා කලස් වෛද්‍ය. අපි කලහක් පේ කරලා ඒකට අවශ්‍ය ඒ බේත් වර්ග තියලා අපි මතුරුලා ගෙදර මුදුන් යටලී අපි එල්ලනවා. අපි ඒ එල්ලන්නේ මේ දරුවව කිසිම උපද්‍රවයකින් තොරව දරුවා මෙලවට බිහි කිරීමට මමට හැකියාව දෙන්නත් මේ සම්පූර්ණ ක්‍රියාවලිය දක්වා මවගේ ආරක්ෂාව සහතික වෙන්නත්. ඒ කියන්නේ මවත් දරුවත් හොඳින් ඉන්න ඕනේ කියන එක තමයි මේකේ ප්‍රාර්ථනාව. එතකොට මෙන්න මේ දරුවා පිළිසිඳගෙන තුන් මාසයක් ගත වුණාට පස්සේ තමයි අපි අර බාර ඔප්පු කරන්න ගෙදර කළු කුමාර පූජාවක් කළුයක් මංගල්‍යයක් කරලා තමයි අපි මේක කරන්නේ. මොකද අපි තුන් මාසයක් අපි කල් දෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඈත අතීතයේදී මේ කතා වෙනවා මේ කියලා තියෙනවා මේක දරුවෙක් ලැබුණාම තුන් මාසයක් යනකම් කිල්ල කියලා. ඒ හින්දා තමයි අපි මේක තුන් මාසයක් පහු කරලා මේක ඉෂ්ට කරන්නේ. කිල්ල ගැන කතා කරනකොට අපි තුන් මාසයක් ඉස්සර අතීතයේ කියලා තිබ්බට අද වෙනකොට තුන් මාසයක් ඉන්න ඕනේ නැහැ. මොකද අතීතයේ කතාව කියලා තිබ්බේ අතීතයේදී අපේ දරුවන් දරුවෝ උපදින්නේ ගෙදර තිඹිරිගේ. එතකොට ගේ ඇතුලේ තමයි වැදෑ මහා කපන්නේ ඔක්කොම කරන්නේ. එතකොට දැන් අද ස්පිරිතාලේ හැදිලා ඔක්කොම කරලා සුද්ධ පවිත්‍ර කරලා තමයි ගෙදෙට්ට ගේන්නේ. එතකොට ඒ ජරාව විස බීජ ගෙදර නැහැ. ඒක තියෙන ස්පිරිතාලේ. එතකොට ඒ හින්දා ඒකේ ඒ කියන්නේ ඒක අපි වෙනම කතා කරමු. එතකොට කළුයක්ෂ දෝෂේ හින්දා Tamanට දරුපල නැද්ද? කළුයක්ෂ දෝෂේ හින්දා විවාහ නැද්ද? කළුයක්ෂ දෝෂේ හින්දා විවාහේ ප්‍රමාද කරනවද? තියෙන විවාහය කඩා කප්පල් වෙනවද? ඒවට තැවි තැවි ඉන්න දෙයක් නැහැ. කළුයක්ෂ දෝෂේ කියන්නේ හරියාකාරව දැනගෙන හරියාකාරව 100%ක් ඉවත් කරන්න පුළුවන් දෙයක්. හැබැයි අපි තව දෙයක් උතනදි කියන්න ඕනේ මේ හැම කෙනාටම දරුපල නැහැ කියන හැම කෙනාටම කළුයක්ෂ දෝෂේ කළු කුමාර දෝෂේ නෙමෙයි. ඒක වෙන වෙන ශාරීරික ප්‍රශ්න වෙන වෙන රෝග කායික රෝග වෙන්න පුළුවන්. එතකොට ඒක නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒකට බෙහෙත් අරගෙන ඒක හොඳ කරගන්න ඕනේ. කළුයක්ෂ දෝෂයක් නම් හරි හැමං කෙනෙකුට කියලා ඉදුරු මහත්තයෙකුට කියලා මේක මොකද්ද කියලා දැනගෙන මේක 100%ක් හොඳ කරගන්න පුළුවන් දෙයක් තමයි මේ කළු කුමාර දෝෂය කියන්නේ. ඒ කියන්නේ දැන් මේ මල්වර වියේදී තමයි මේක එන්න පුළුවන්. මල්ලර වියේදී තමයි මේක ඇති වෙන්නේ. ඒක ඉස්සෙල්ලා ඇති වෙන්නේ නෑ නෑ නෑ. මල්ලර කවදා හරි මෙයාට මාසුද්ධිය පටන් ගන්නව නම් එදා තමයි මේක ඇති වෙන්නේ. මොකද ලේ මාලි කිලි මාලි කියලා දෙකක් තියෙනවා. මොකද මේක ලේත් එක්ක තමයි ඇති වෙන්නේ. මොකද අපි දැන් අපි දන්නවා අපිට අපි මේ මේ මාසුද්ධිය ඇති වෙනවා. කියන්නේ අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරනවා වගේනේ. ඒ කියන්නේ මේ ජරා ලේ තමයි අපි පිට කරන්නේ. එතකොට කළුයකාගේ දෝෂෙත් එක්කලා රීරියකත් මෙතන සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි සාන්තිකරණ පැත්තෙන් ගත්තාම කළුයකා එක්කලා එකටම පුදගන්නේ රීරියකා. රීරියකාට මෙතන වැඩිපුර අයිතියක් තියෙනවා. මොකද ලේවලට ලේ ධාතුවට අධිපති හින්දා. එතකොට කළුයකායි රීරියකායි දෙන්නම මේ කළු කුමාර පූජාවට අයිති වෙනවා. ස්ත්‍රියෙක් කොටහලු වීම. කොටහලු අපි කියන්නේ කොටහලු වෙනවා කියලානේ මුලම මාසුද්ධිය ඇති වෙන දවස. කොටහලු වීමේ දිනේ පටන් මාසුද්ධිය නවතින දින දක්වා මේ කළුයකාගේ දෝෂයේ කළු කුමාර දෝෂයේ බලපෑමක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ස්ථිරයි.